අද අපි ෆේසොන් තුලින් හමුවන්නේ රංජිත් මද්දුම් බණ්ඩාර අමාත්‍යතුමන්. එතුමා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරය ලෙස කටයුතු කරා. එතුමාට නව වගකීමක් පැවරුණා. ඒ නීති හා සාමය පිළිබඳව ගරු ඇමතුමනි, නීති හා සාමය පිළිබඳව කතා කරද්දී යහපාලන රජයට තිබෙනවා ලොකු අභියෝගයක්. ජනතාව ප්‍රශ්නයක් නගනවා, ඇයි සොරකම් දූෂණ වංචා කරපු අයට ඉක්මනින් දඬුවම් ලබා දෙන්නේ නැත්තේ, නැත්නම් ඔවුන් නීතියේ රැහැනට හසු කරන්නේ නැත්තේ? සමහර නඩු පැවරුවාට ඒ වගේ මන්දගාමි තත්ත්වයක් තිබෙනවා. රජයේ පැත්තෙන් ඊට යම්කිසි එක්ස්කියුස් එකක්, එහෙමත් නැත්නම් නිදහසට කාරණයක් කියනවා මේවා කරන්නට කල් ගත වෙනවා කියලා. කවදාද ජනතාවට සාධාරණයක් සිද්ධ කරන්න ඇමතුමනි? අපි දැනටමත් මේ සම්බන්ධව අවශ්‍ය පරීක්ෂණ කරලා දැනටමත් නඩු 19ක් පවරලා තියෙනවා මේ වංචාව දූෂණය රාජ්‍ය සම්පත් කොල්ල කාපු අයට. අධිකරණයේ ඒ නඩු දැන් ඉදිරිපත් කරලා තිනවා. අපි අධිකරණ පද්ධතියේ තියෙන යම් යම් පරක්කුන් නිසා මේක දැන් පරක්කු වෙලා තියෙනවා. රජයේ නමුත් විශේෂ අධිකරණ පිහිටවල මේවා දැනටමත් ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. අපි දන්නවා සමහර අය මේකට විරුද්ධ වෙලා උසාවියන්නත් අධිකරණයට ගිහින් මේ නවත්තන්නත් කටයුතු කරනවා. අපි කියනවා මේව නවත්තන්න කටයුතු කරන්න අපි නෙමෙයි, මේ විපක්ෂයේ ඉන්න උදවිය කියලා අපි කියනවා. ඇමතුමනි, ඔබතුමා පිළිගන්නවද මේ යහපාලන රාජ්‍ය නිර්මාණය කරන්නට ජනතාව තමුන්නාන්සලගෙන විශ්වාසය තැබුවේ ඇත්තටම සොරකම් කරපු අය සිටිනවා නම්, ඇත්තටම රටේ දේපල දූෂණය කරලා ඒවා විනාශ කරපු අය ඉන්නවා නම් ඔවුන්ට නිසි දඬුවම ලබා දේවියයි කිය? අනිවාර්යෙන්ම අපි ඒකට අවශ්‍ය විශේෂ ඒකක පිහිටවල FCID එකගේ පිහිටවල ඒවා සම්බන්ධ අවශ්‍ය තොරතුරු අරන් පරීක්ෂණ කරලා අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අධිකරණයේ ප්‍රමාදය වළක්වන්නත් දැන් විශේෂ අධිකරණයක් මේ සඳහා පිහිටවන්න අවශ්‍ය කටයුතු දැන් කරගෙන යනවා. අපිටත් ඕන මේක යම් ප්‍රරක්කුවක් තියෙනවා, මේ කඩනම් කරන්න ඕනේ. ඒ වගේම තව මේ සම්බන්ධව පරීක්ෂණයට ලක් කරන්න, මේ සම්බන්ධ විමර්ශනය කරන්න විශාල පැමිණිලි සංඛ්‍යාවක් තියෙන එකත් අපි ඉක්මනට කඩනම් කරන්න කටයුතු කරනවා. මා විශ්වාස කරන ජනතාව බලාපොරොත්තු වෙන්නේ අර ජෙනරල් සරත් ෆොන්සේකාට එදා සලකපු ආකාරයට මේ රජයේ මොනෑම හෝ පුද්ගලයෙකුට සලකાવි කියලා. කකුල් දෙකේ නකුලාගෙන ගොස් ඉන්පසු චෝදනා පත්‍රය යවන සංස්කෘතියක් දැන් මේ රටේ නැහැ. නමුත් ජනතාව අහන්නේ මේ ප්‍රමාදය කුමක්ද කියලා. කොතන ප්‍රමාදය තිබෙන්නේ ඇමතුමනි? මේ රාජ්‍ය නිලධාරීන්ගේද, උසාවියේද, කොහෙද මේ ප්‍රමාදය තිබෙන්නේ? මම හිතන අධිකරණයට ඉදිරිපත් කරපේවා අධිකරණයේ යම් ප්‍රමාදයක් සිද්ධ වෙනවා. නීතිපත් දෙපාර්තමේන්තුවේ යම් ප්‍රශ්න තියෙන ඉදිරිපත් වෙනවා. නීතිපත් දෙපාර්තමේන්තුවේ ලිපි ගුණ කීපයක් බාර දීලා තියෙනවා. ඒවත් තාම ඇවිල්ලා නැහැ. මම හිතන්නේ අධිකරණ ඇමතිතුමිය ඒවා කඩනම් කරන්න අවශ්‍ය කටයුතු කරනවා. ඒවට අවශ්‍ය වැඩපිළිවෙල යොදලා තියෙනවා. ඒ වගේම විමර්ශන කටයුතු වලත් සමහර ඒවායි ප්‍රමාදයක් තියෙනවා. බලාපොරොත්තු වෙන නිලධාරීන් කැඳරම දැන් වරද්ද දෙවරක් හැදෙව්වා. ඉක්මනට මේ විමර්ශන කටයුතු කරලා ඒ වැඩිකාරියොත් අධිකරණයේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි ගරු ඇමතුමනි, දැන් ඇත්තටම නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස තමුන්නාන්සේට පැවරලා තිබෙන වගකීම කුමක්ද? මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී සාමයෙන් ජීවත් වීමේ වටපිටාව හදන්න, වැරදිකරුවන්ට අවශ්‍ය නීති යටතේ කොහොමද වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කළා නීතිය ක්‍රියාත්මක කරන්න, මේ වගේ මේ රටේ සමාජ විරෝධී වැඩ පාතාලේ පාලනය කරන්න, ඒ වගේම මත්ද්‍රව්‍ය අනිකුත් දූෂිත දේවල් සමාජ විරෝධී ක්‍රියාවන් පාලනය කිරීම තමයි මේ අමාත්‍යංශයට පැවරලා තියෙන්නේ. ඒ වගේම මේ රටේ ජනතාවට බොහොම සාමකාමී සාධාරණ සමාජයක ජීවත් වීමේ අයිතිය ලබලා දෙන්න මේ අමාත්‍යංශයේ විශාල වගකීමක් තියෙනවා. ඒ වගේම මේ රටේ වංචාවට දූෂණය ලක්වෙච්ච චෝදනා එල්ලුණ අයට ඒ සම්බන්ධ විමර්ශන කරලා පරීක්ෂණ කරලා අධිකරණයට ඉදිරිපත් කරනත් කාර්යභාරය තියෙන අපේ අමාත්‍යංශයට. දැන් මේ අමාත්‍යංශය තමුන්නාන්සේට බාර දුන්නේ ඉතා ළඟදී නුදුරු දවසක. එතකොට දැන් ඔබතුමාට ලොකු වගකීමක් තිබෙනවා. දැන් ඔබතුමා දෙස අවධානයෙන් ජනතාව සිටින ඔබතුමා කුමක්ද කරන්නේ කියලා. අපි විශ්වාස කරනවා ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදීව නීති ප්‍රකාරව කටයුතු කරයි කියලා. ඒ සඳහා ඔබතුමාගේ සූදානම කොහොමද? මම හිතන අනිවාර්යෙන්ම මම නීති රාමු යටතේ ප්‍රජාතන්ත්‍රවාදීව වෛරයකින් දේශයකින් තොරව මගේ හෘද සාක්ෂියට එකඟව මේ කටයුතු කරන්න, ඒ වගේම මගේ තියෙන අත්දැකීම් මගේ දේශපාලනේ අපි දැක්ක දේ කරපු දේ මේ රට ජනතාව බලාපොරොත්තු වෙන දිෂ්ඨ කරන්න මම මෙතනදී බලාපොරොත්තු වෙනවා. ඇමතුමනි, පසුගියදා මහනුවර සිදුවුණු සිද්ධියම අපට කළු පැල්ලමක්. රජය වගේම ජනතාවත් මේකේ වගකීම් බාර ගන්නට ඕනි. ඇත්තටම මොකද්ද තමුන්නාන්සේගේ මේ පිළිබඳ තිබෙන මතය? ඔබතුමා ප්‍රවීණ දේශපාලඥයෙක්,
වගේ තමුන්නාන්සගේ පක්ෂයත් රජයත් ජේෂ තනතුරුදාරන පුද්ගලෙක් තමුන්නාන්සට මේ වගකීම් වලින් ගැලවෙන්නට බැහැ ජනතාව බලාපොරොත්තු වෙනවා මෙවැනි තත්ත්වයන් නැවත ඇති නොවිය කියලා. කුමක් දුපතුමාගේ අවංකව මෙතන අපිට ආකාර දෙකකින් ක්‍රියා කරන්න වෙනවා. එකක් තමයි මේ රටේ මේ වෙච්ච සිද්ධීන් අද ජාත්‍යන්තරවත් ඒ වගේ දේශීය වශයෙන්ුත් අපිට ලොකු කලුපැලමක් වෙලා තියෙනවා. ජාත්‍යන්තරව නොඑක් ප්‍රචාර ගිනියනවා. අපිට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඉතින් අපිට සිද්ධ වෙනවා මේ වැරදි කරපු අය හොයාගෙන සංවිධානාත්මකව මේකට සම්බන්ධ වෙච්ච අය හොයාගෙන දැන් විමර්ශන කටයුතු කරගෙන යනවා. පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඒ අයට නීතිය මගින් අපි දඬුවම් කරනවා. ඒ වගේම අපිට කාර්යභාරයක් තියෙන මේ වගේ දේවල් නැවත මේ රටේ ඇති නොවෙන්න මේ කටයුතු කරන්න ඕන. අපි දැක්කම මේ කෙටි කාලය තුළ ගින්තොට ඒ වගේම අම්පාර ප්‍රදේශයේ නුවර මේ ප්‍රශ්න ඇති වුණා. මේවා ඇති වෙන්න හේතුව වුණේ මේ සිද්ධීන්ම නෙමෙයි මේ රටේ වෛරය දේශය ඇති කරන ජාතීන් අතර නොඑක් නොඑක් සංවිධාන කටයුතු කරලා තිබ්බා. සමහර අය සමාජ මාධ්‍ය ජාලය යොදාගත්ත, සමහර අය නොඑක් සංවිධාන තුලින් ඇති කරා, ආගම් ભેද ඇති කරා. ඉතින් මේ සම්බන්ධව අපිට කටයුතු කරන්න වෙනවා. එකක් තමයි සමාජ මාධ්‍ය ජාලේ මේ කටයුතු කරන ආකාරයේ සම්බන්ධව අපි අධීක්ෂණයක් කරන්න ඕන. ඒ වගේම මේ රටේ මේ ජාතිවාදී වපුරුණාය සම්බන්ධව අපිට අවශ්‍ය තොරතුරු ලබාගෙන ඒකට රාජකාරී කරන්න ඕන. ඒ සියල්ල අපි දැන්ට කරන්න අපි සාකච්ඡා කරලා සැලසුම් කරලා ඒ කටයුතු කරනවා. ඒ වගේම නීතියෙන් මේකට දඬුවම් දෙනවා. නීතියෙන් අපි දඬුවම් දෙනවා. එමතුමනි දැන් මේ දඬුවම් ගැන කතා කරනකොට අපේ රටේ ජනතාව අතර යම්කිසි මතයක් තිබෙනවා මේ පසුගිය අතීතයේ සිදුවීම් අලලා දැන් අධිකරණ එමතුමන්ට හෝ නීතිය හෝ සාමය පිළිබඳ වග කියන අමාත්‍යවරයාට කතා කරලා ඔවුන්ව හමු වෙලා නැත්නම් ඔවුන්ගේ සහයෝගයෙන් නීතිය රැහැන්ට හසු නොවී දඬුවම් නොලබා ඉන්නට පුළුවන් කියලා මට අවශ්‍ය අවංක උත්තරයක් ඔබතුමා. නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. අපි නීතියේ සාධාරණත්වය හැමතොම දෙනවා. අපි ඔබතුමාට කතා කරලා කාටවත් බේරෙන්න බෑ. කාටවත් බෑ. ජාති ආගම් කුල ભેද උස්පහත් ભેද බලන්නේ නීතියේ සාධාරණත්වය හැමෝටම දෙන වැරද්දක් කරලා තියෙනවා නම් ඒ වැරද්ද සම්බන්ධව අවශ්‍ය නීති ක්‍රියාමාර්ග ගැන පසුබට වෙන්නේ අපි කවදාවත් ජීවිතේ එහෙම කරලත් නැහැ. අපි මහින්ද අතීතයේ බැලුවා තමුන්නාසයට ඒක ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒක ගැන තමුන්නාසයට පුළුවන් දැනගන්න මං කවුද කියලා අපි ඒකට උත්තර කරනවා. ඔබතුමා කියන්නේ ඔබතුමා නීතියට අතපොවන්නේ නැතයි කියලා. කවදාවත් නීතියට අතපොවලත් නැහැ. නීතියට අතපොවන්නෙත් නැහැ. යම් කිසි විදියකින් බලපෑමක් ඇති වුණොත් එහෙම බලපෑම බලපෑම් කරොත් එහෙම බලපෑම් වලට යට වෙන්නේ නැහැ බයින්නපා. හොඳයි. ඔබතුමා බලපෑම් වලට යට වෙන්නෙත් නැහැ. ජීවිතේම යට වෙලත් නැහැ. ඉදිරියට ඒක කරන්නෙත් නැහැ. දැන් මේ වගේම ඔබතුමා මේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ වකිමත් දරන අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ එවකට මහින්ද රාජපක්ෂ මහත්මයාට රට බාර දෙනකොට රජයේ සේවකයන් සිටින වඩා අද දෙගුණයක් වැඩි වෙලා තිබෙනවා. මේක රටට බරක් කියලා තමුන්නාන්සලත් කියනවා. අපිටත් එහෙම හැඟෙනවා. මීට පිළියමක් අවශ්‍යයි. කුමක්ද ඇත්තටම රාජ්‍ය සේවකගේ සැබෑ තත්වය? ඒක රටට දරන්නට බැයිද? තමුන්නාන්සලා ඊට ගන්න ක්‍රියාමාර්ග මොනවාද? මම හිතන අපේ ජාතික ආදායමෙන් 40% කියන්නේ රජයේ සේවකින්ට පඩි ගෙවන්නයි විශ්‍රාම වැටුප් ගෙවන්නයි. අපි දන්නවා මේක රට්ටු විශාල බරක් වගේ. නමුත් අද රාජ්‍ය සේවය විශාල වශයෙන් ප්‍රසාරණය වෙලා තියෙනවා. 115කට කිට්ටු ගාණක් ඉන්නවා රජයේ සේවකයෝ. අපි දැන් රජයේ සේවයේ කප්පාදුවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැත්නම් ජනතාව කියන රජයේ සේවය කප්පාදු කරනවා කියලා නෑ. රජයේ සේවයෙන් පුහුණු ක්‍රීම් තුලින් ඒ වගේම විදේශ අධ්‍යාපනයේ ශිෂ්‍යත්ව ලබා දීම තුලින් විදේශ අධ්‍යාපනය ලබා දීම තුලින් කොහොමද මේ කාර්යක්ෂම රජයේ සේවයක් රටේ දියුණුවට සංවර්ධනය මේක උදාගන්නේ කියලා අපි දැන් ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේම රජයේ සේවකයෝ තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න අවශ්‍ය වාතාවරණය අපි හදලා තියෙනවා. මුගේ අයට විශාල පඩි වැඩිවීමක් ඉතිහාසය අපි ලබලා දීලා තියෙනවා. රජයේ සේවකගේ යුතුකම රටට රජයට තමන්ගේ සේවය ලබා දීම. වර්තමාන රාජ්‍ය සේවකෙන් සංවිතය දිහා බලනකොට සමහර උදවිය උපකල්පනය කරනවා මේ රාජ්‍ය සේවකයන් අතුරින් බොහෝ අය එක්සත් ජාතික පක්ෂය නොවේ අනිකුත් පක්ෂ නැත්නම් විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලන පත්වීම් ලැබපු උදවිය අවුරුදු 20 94 පත්වීම් ලැබපු පුද්ගලයාට අද අවුරුදු 42 43 ඔහුට පත්වීම ලැබිලා තිබෙන දේශපාලන පත්වීමක්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ කටයුතු කරගෙන යාමට රාජ්‍ය සේවකයාගේ සහයෝගය නිසි ආකාරයෙන් ලැබෙන්නේ නැහැ කියලා මතයක් තිබෙනවා මේ දේශපාලන පත්වීම නිසා. මොකද තමුන්නාන්ස 2002 2004 රාජ්‍ය සේවයේ රැකියා ලබා දුන්නේ නැහනේ. මොකද ඔබතුමාගේ මතය? මොකද ඔබතුමාගේ අත්දැකීම? මේක ඇත්තද? මම පිළිගන්නවා පහුගිය අවුරුදු 20 තුලම දේශපාලන පත්වීම තමයි දුන්නේ. ඒක නිසා තමයි 900,000 හිටපු රාජ්‍ය සේවය දැන් 15,00,000 කිට්ට වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් රජයේ සේවයේ ඉන්න සියලු දෙනාම දේශපාලනය කරපින්න ගන්න වැඩ කරන්නේ නැහැ. නමුත් කොටසක් ඉන්නවා
තමන්ගේ දේශපාලන ඕනෑ පාකන්නුව රජයේ සේවය ස්ට්‍රයික් කරන්න කඩාකප්පල් කරන්න අසාධාරණ ඉල්ලීම් කරන්න ඒ වගේ කොටසකුත් තින්නවා. නමුත් බහුතරය රජයට එකඟව කටයුතු කරනවා. එම රාජ්‍ය පරිපාලන ඇමතිවර ඉදිරි කියන්නේ. අර පිරිසනුත් මං ඉල්ලන්නේ දේශපාලන මතිමතාන්තර නැතුව දේශපාලන ඉලක්කයක් ඉලක්ක කරගන්න නැතුව සැලසුම් නැතුව රජයේ සේවේ සේවය ලබල දෙන කියලා මං පිළිගන්න ඒ වගේ අයින්නවා. බොහොම පිළි සුරු පිරිසක්. සමහර පක්ෂ මේ රජයේ සේවක යොදාගන්න යනවා තමන්ගේ දේශපාලන අරමුණු කරා ගමන් යන්නේ. ඒක නවත්තන්න කියලා අපි පක්ෂවලින් අපි ඉල්ලා සිටිනවා. හොඳයි, මගේ අවසන් ප්‍රශ්න කිහිපය ඔබතුමාට යොමු කරන. ඔබතුමා පක්ෂ විපක්ෂයේ ඉන්න දවස්වලත් පක්ෂය වෙනුවෙන් කතා කරපු පුද්ගලයෙක්. ඒ වගේම මේ එක්සත් ජාතික පක්ෂයේ තමුන්නාන්සලාගේ භාෂාවෙන් කිව්වොත් තමුන්නාන්සලා කියන්නේ මේ සද්දන්ත කුලයේ පක්ෂය කියලා. මේ එක්සත් ජාතික පක්ෂයට සෑහෙන වගකීමක් තිබෙනවා නේද මේ රට ගොඩ නගන්නට? එක්සත් ජාතික පක්ෂය දිහා ජනතාව බලාපොරොත්තු තබපු නිසායි තමුන්නාන්සලාට රජයක් බාර දුන්නේ. ඒ වගකීම ගැන තමුන්නාන්සේ පක්ෂයේ ජේෂ්ඨයෙක් විදිහට දරන මතය කුමක්ද? එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ විශාල යෝජනා ක්‍රම, වාරිමාර්ග යෝජනා ක්‍රම, කර්මාන්ත යෝජනා ක්‍රම, මේ රටේ අධ්‍යාපනය මේ සියල්ලම දියුණු කර එක්සත් ජාතික පක්ෂයේ කාටවත් නැහැ කියන්න බෑ. එක්සත් ජාතික පක්ෂය තමයි මේ රට දියුණු ලෝකෙට තාක්ෂණ ලෝකයට ගිනිච්චේ. එක්සත් ජාතික පක්ෂය තමයි විරුද්ධ ආර්ථිකය තුළින් මේ රටේ ජනතාවට උසස් මට්ටමක ජීවිතයක් ගත කරන්න අවස්ථාව දුන්නේ. අද එක්සත් ජාතික පක්ෂය මේ රජයේ කරන්නේ එක්සත් ජාතික පක්ෂය විතරක් නෙමෙයි, අද ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක, අගමැති එක්සත් ජාතික පක්ෂ නායක, කැබිනට් මණ්ඩලයේ පක්ෂ දෙකම ඉන්නවා. ඉතින් අපිට බොහොම අමාරු කාර්යයක් එක්සත් ජාතික පක්ෂය ගිනියන්නේ. සමහරවිට අපි කරන්නේ අනිත් අය විරුද්ධ වෙනවා, සමහරවිට මේ ක්‍රියාත්මක කරද්දී ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඇවිල්ලා හරියට අර අතීතයේ DSA නායක අගමැතිතුමා මේ රට සංවර්ධනය කරා වගේ, ඩඩ්ලි සේනායක අගමැතිතුමා, ප්‍රේමදාස අගමැතිතුමා ජනාධිපතිතුමා, ජයජාවද ජනාධිපතිතුමා කරා වගේ තනි බලයක් අපේ රටේ එක්සත් ජාතික පක්ෂයට දෙන්න සංවර්ධන යෝජනා, මේ රටේ සංවර්ධනය, මේ රටේ අනාගතය ශක්තිමත් කරන්න අවශ්‍ය බලය අපිට දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. හොඳයි, පසුගිය කාලය තුළ එක්සත් ජාතික පක්ෂය උගත් පාඩම් මොනවාද? එක්සත් ජාතික පක්ෂයවත් පාඩම් තමයි අපි පළවෙනි දේ තමයි අපි තනි බලයක් සහිත ආණ්ඩුවක් පිහිටවන්න, නැතනම් මේ දේවල් කරන්න හරි අමාරුයි. අනිත් දේ තමයි එක්සත් ජාතික පක්ෂය අපි එක්සත් ජාතික පක්ෂය රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සියල්ල තේරුම් අරන් අපි ආණ්ඩුව ගිනියම. අපි දැක්ක පහුගිය මැතිවරණය අපිට සංඥාවක් දුන්නා, අපි කරන වැරදිවල, අපි කරන වැඩවල යම් වැරද්දක් තියෙනවා, ජනතාවගේ අපේක්ෂාව තුළ ජනතාවගේ බලාපොරොත්තු වෙන දේ මෙතන ඉෂ්ට නොවනවා කියලා. හැබැයි මේකට තනියෙන් එක්සත් ජාතික පක්ෂය විතරක් චෝදනා කරන්න බෑ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි හවුලේ මේ ආණ්ඩුව ගිනියන්නේ. ඒක අපිට විතරක් ඒ වකීම් බාර ගන්න බෑ. ඉතින් අපි ඉල්ලන්නේ ඒක තමයි, තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් දෙන්න. ඒතර අපි මේ දේ කරලා පෙන්නන්න. www.itanews.lk/sinhala